අද ගණිතයට අපි කරමු අලුත් පාඩමක් හරිද ඝන වස්තු හා හැඩතල කියන පාඩම ඝන වස්තු හා හැඩතල ඔයාලා අලුත්ම පිටුවක ලියා ගන්නවා නම් වඩා හොඳයි ඉන්නලනි ඝන වස්තු හා හැඩතල කණවස්තු හා හැඩතල මේ පාඩමේදී අපි පුතේ ඉගෙන ගන්නවා මාතෘකාව ලියන්න ඕනනේ මම වාර ලියනකම පොඩි විස්තරයක් කරන්න මේ පාඩමේදී අපි සමචතුරස්‍රය ගැන ඉගෙන ගන්න දෙක වශයෙන් ඉගෙන ගන්නනේ නේද ඒ වගේම ඍජු කෝණාශ්‍රය ගැන ඉගෙන ගන්නවා ඒ වගේම වෘත්තය ගැන ඉගෙන ගන්න ත්‍රිකෝණය ගැන ඉගෙන ගන්න ඒ හැඩතල නම් කරන විදිය ලියන විදිය මේ ඒවා ඒ හැඩතල අඳින විදිය මේ අපි ඉගෙන ගන්න. ඒ වගේම ඒ හැඩතල වල විවිධ ලක්ෂණ තියෙනවා පුතේ. අන්නේ ලක්ෂණ අපි අඳුන ගන්න. හොඳේ? ඒ වගේම අපි අන්තිමට මෙව කරනවා මේ පාඩමේදී ඝන වස්තු ගැන. ඒ කියන්නේ ඔය ඝනකය ඝනකාපය ගෝලය ගෝලය නේද චතුස්තලය අන්න එවැනි ඝන වස්තු ගැන අපි ඉගෙන ගන්න මේ එතකොට ඔයාලා ඒක අපි ලබන සතිය ඉගෙන ගන්නේ දැනට අපි බලමු මේ හැඩතල ගැන හරි එහෙනම් දැන් මාතෘකාවලිය ඉවරයිනේ 1-2 වසරවලදී පෙන් සර්කල් වල පෙන්න. ආ එක වසර වලදිත් ඔයාලා ජ්‍යාමිතික හැඩ ගැන ඉගෙනගෙන තියෙනවා නේද? හොඳයි. මෙතෙන්දී අපි මෙන්න මෙහෙම වැඩක් කරමු. මේ ඔයාලා හැඩතල හතරක් කපා ගන්න ඕන. සමචතුරස්‍රයක් කපා ගන්නවා. හොඳද? ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයක් කපා ගන්න ඕන පාට පොළවලි. ඊට පස්සේ ත්‍රිකෝණයක් සර් පෙන්න කරවලයි. කළුවරයි. හරිද? නේද? ඊට පස්සේ පුතේ අපි ත්‍රිකෝණයක් කපා ගන්න ඕනේ වෘත්තයක් කපා ගන්න ඕන පාට පොළවලි කපාගෙන ඒව යටින් අපි නම් ලියමු මේ පොතේ අලවල නම් ලියමු හොඳයි එහෙනම් මේ කලින් ඊට අලවන්න කලින් අපි මෙහෙම වැඩක් කරමු ඔයාලා ගන්න අඩිකෝතුවක් අඩිකෝතුවක් අරගෙන ඔයාලා කොටු පොතක් නේ තියෙන්නේ නේද පොතු තියෙනවනේ පොතේ දැන් ඔන්න ඔයාලට අඳින්න ලේසි නේද පොතු තියෙන නිසා හර කෙලින් ඉරි අඳින්න පුළුවන් අඩිකෝදුව తిවට පස්සේ එතකොට අපි අඳිමු සමචතුරස්‍රයක් මුලින් සමචතුරස්‍රයක් හරි සමචතුරස්‍රයක් කියන්නේ සමාන කොටුවක් නේද ඒක ඔයාලා දන්නව දැන් සමචතුරස්‍රයක් කියන්නේ මොකක්ද සමාන කොටු මං කරන්නේ කෙනෙක් තව කපක කනකොට හරි ඔහේ වන මේව අඳින්න පැති හතරම සමානයි නේද පැති හතරම සමානයි අපට පොටු ගණන සමාන වෙන්නවා මේ පැත්තේ අසගේ බෝඩ් එක චූටක් ඇද
මහන්ද පැති හතරම සමානයි කොටු ගන්න මේ පැත්ත හතරයි මේ පැත්ත හතරයි Thank you.
පැති හතරම සමානයි. පැති හතරක් තියෙනවනේ. 1යි 2යි 3යි 4යි. 1යි 2යි 3යි 4යි. පැති හතරක් තියෙනනේ සමානයි හැබැයි. පැති හතර. සර් හරි. හොඳයි. ඊළඟ එක අඳිමු. ත්‍රිකෝණ අක්ෂයක් අඳිමු දා. දෙයිරයි පළල පැත්ත හෙටි පළල පැත්ත කෙටි නේද? පැති හතරක් තියෙනවා. පැති හතරක් තිබුණාට පැති හතර සමාන නෑ. හරි මේකේ නම ලියමු අපි යටින්. ඍජු කෝණාශ්‍රය. ඍජුකෝ නා ඍජු කියන කොට සයන්නට ඉන්නේ නෑනේ. ඔව් පුතේ මෙතන ඉර නැතුව ලියුවත් තමක් නෑ. හරියට නම් එහෙම තමයි ලියන්නේ. ඍජුකෝ නාස්ත්‍රය. හරි. ඇඳලා පෙන්නන්න.
ඒ පැත්තටත් පුළුවන්. හොඳයි ඊළඟ එක ත්‍රිකෝණය මෙහෙමත් පුළුවන් නේද ත්‍රිකෝණය ත්‍රිකෝණයේ ලක්ෂණ පැති තුනක් ඇත පැති තුනක් ඇත ඔව් පැති තුනම සමානයි समहर त्रिकोण तीन पति तुम सामनेम सामने मलनोया पति तुम सामने यार दिग्गज है डेट एंड तो पैंतीस तुरंत समान है ना तो वो पैंतीस देखा ही समान इलाके का बूट है बूट है आदि का नाम ये दारा ओल्लोसु एंड तो वाके गानो याला बूट है डे आ एक मामा टेंट का मैं संपर्क तुम सर हरी हरी सर हरी अरे बूटे ये तो कौन बदल जाने राउंड हेडेक राउंड हेडेक
Oh.
පුළුවන්. ඔය විදිහට ගණිතය වැඩි කරන්න. මතකයි. එහෙනම් පුතේ ගණිතය පාඩම අපිට අද මෙතනින් අවසන් කරමු. හොඳේ. සර් දැන් අද අදම මම වැඩක් දෙන්නම් ඔයාලට ගණිතයට